ඒලවල් රිසල්ට් ආපු නංගිලා මල්ලී හැම කෙනාම දැන් බලන් ඉන්නේ කැම්පස් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඒකට මේ සතියේම UGC වෙබ් එකේ ඇප්ලිකේෂන් එක දායි. එතකොට ඔයාලා ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ෆිල් කරලා යවන්න ඕනේ. ඉතින් මේකට ඔන්ලයින් ෆිල් කරන්න කලින් ඔයා හොයාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඩොකියුමන්ට්ස් ටිකක් සහ තොරතුරු ටිකක් තියෙනවා ඔයා හොයාගන්න ඕන දේවල්. මේ දේවල් අවසන් වෙලා වෙනකන් ඉන්න එපා. දැම්ම හොයලා තියාගන්න. එතකොට UGC වෙබ් එකට ඇප්ලිකේෂන් එක දාපු ගමන් ඔයාට මේක සම්පූර්ණ කරගන්න ලේසි වෙනවා. ඒ නිසා අපි මේ කියන හැම දෙයක්ම විස්තර සහ අවශ්‍ය ලේඛන ටික දැම්ම එකතු කරන්න පටන් ගන්න. එතකොට ඔයාට මේ සතිය ඇතුළත ඒ විස්තර ටික එකතු කරගන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම බලමු අපිට අවශ්‍ය වෙන පළවෙනි දේ මොකක්ද කියලා. අවශ්‍ය වෙන පළවෙනි දේ තමයි ඊමේල් account එකක්. ඔයාට UGC එකේ වෙබ්සයිට් එකේ user account එකක් හදන්න වෙනවා. ඉතින් එතකොට ඊමේල් address එකක් ඊමේල් account එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ හැම අප්ඩේට් එකක්ම ඔයාට password, links, ඊට පස්සේ බඳවා ගැනීමට අදාළ විස්තර වගේ හැම දෙයක්ම ඔයාට දැනුම් දෙන්නේ මේ ඊමේල් address එකට. ඉතින් ඒ නිසා ඔයාට වෙන් වෙච්ච ඊමේල් එකක් තියෙන්න ඕනේ. ඒ ඊමේල් එකට ඔයාට log වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඇප්ලිකේෂන් එක දාන අතර ඔයාට තහවුරු කරගන්න එක එක links ලැබෙනවා, code ලැබෙනවා. ඉතින් ඒවා බලා ගන්න ඔයාට මේ ඊමේල් එකට log වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා ඔයා දැනට වළංගු ඊමේල් එකක් මේකට add කරගන්න, ඔයා හදා ගන්න. ඔයාට ඊමේල් එකක් නැත්තම් දැම්ම ඊමේල් account එකක් හදා ගන්න. මොකද ඊමේල් එක ඔයාට දිගටම අවශ්‍ය වෙනවා. ඊමේල් එකක් හදාගන්න දන්නේ නැත්නම් ඔයාලට පොඩි දෙයක් කරන්න තියෙන්නේ YouTube එකේ ගිහලා සර්ච් කරන්න කොහොමද ඊමේල් එකක් හදන්නේ කියලා. ඒක බලලා ඔයාලට ඊමේල් එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ඊමේල් account එක තමයි මේ account application එක යොමු කරන එකේ පළවෙනි අවශ්‍යතාවය. ඒ නිසා මුලින්ම ඔයා ඊමේල් account එකක් හදාගන්න. දෙවෙනියට ජාතික හැඳුනුම්පත අවශ්‍ය වෙනවා. ඔයාගේ user account එක හදද්දී UGC web එකේ user account එක හදද්දී ජාතික හැඳුනුම්පතේ scan කරපු පිටපතක් upload කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් scan කරලා තියාගන්න. ජාතික හැඳුනුම්පතේ දෙපැත්තම තනි document එකක් විදියට scan කරලා තියාගන්න. ඒකත් අවශ්‍ය වෙනවා. තුන්වෙනියට අවශ්‍ය වෙනවා ඔයා පාසලට ඇතුළත් වෙච්ච දිනය සහ පාසලෙන් ඉවත් වෙච්ච දිනය. ඉතින් ඔයා පාසල් කිහිපයකට ගිහිලා තියෙනවා නම් ඒ හැම පාසලෙන්ම ඒ පාසලට ඇතුළත් වෙච්ච දිනය සහ ඒ පාසලෙන් ඉවත් වෙච්ච දිනය කියන ටික දැම්ම හොයාගෙන තියාගන්න. මොකද මේ විස්තර එකපාරට ඔයා ළඟ නැත්තම් ඉස්කෝලේ ගිහිල්ලා තමයි හොයාගන්න වෙන්නේ. ඒ නිසා මේ තොරතුරු අනිවාර්යයෙන්ම ඔයලා තියාගන්න. මේ තොරතුරු ඇප්ලිකේෂන් එකේදී ඔයාගෙන් අහනවා. මොකද ඔයා බඳව ගන්න දිස්ත්‍රික්කයේ තීරණය කරන්න මේ පාසල වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ දිනයන් ඇප්ලිකේෂන් එකේ ඇතුළත් කරන්න වෙනවා. එතකොට ඒව ඇතුළත් කරන්න ඔයාලඟ මේ විස්තර තියෙන්න ඕනේ. ඊළඟට පාසලේ දුරකථන අංකයත් මේ ඇප්ලිකේෂන් එකේ ඇතුළත් කරන්න ඕනේ. ඉතින් ඔයාලඟ පාසලේ දුරකථන අංකය දන්නේ නැත්නම් දැම්ම ඒ තොරතුරු පාසලෙන් ඉල්ලලා තියාගන්න. ඒකත් ඔයාගේ ඇප්ලිකේෂන් එකට ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් ඔය ටික තමයි ඔය ටික 3 සහ 4 කියන්නේ ඔයා එකතු කරගන්න ඕනේ විස්තර. අපි බලමු ඊළඟට අවශ්‍ය වෙන තව මොනවද කියලා. පස්වෙනියට ඕනේ වෙනවා ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහතිකයක්. ඉතින් මේක අවශ්‍ය වෙන්නේ ඔයා ඉල්ලුම් කරන උපාධි පාඨමාලාවලට ඕ ලෙවල් විභාගයේ ප්‍රතිඵල ඉල්ලලා තියෙනවා නම් මෙන්න මේ විෂයන්න මේ විදිහට පාස් වෙලා තියෙන්න ඕන කියලා ඉල්ලලා ඉල්ලන උපාධි පාඨමාලා වා තෝරගෙන තියෙනවා නම් මේ ඇප්ලිකේෂන් එකට දානවා නම් අන්න එහෙම පාඨමාලා දාන අයට මේ ඕ ලෙවල් සහතිකය යවන්න ඕනේ පෝස්ට් කරලා. මේක යවද්දී ඔයා සහතික කරපු පිටපතක් තමයි යවන්න ඕනේ. මේක සහතික කරගන්න පුළුවන් පාසලේ විදුහල්පතිගෙන්, එහෙම නැත්නම් සාමදාන නිශ්චකාරයෙක්ගෙන් මේක සහතික කරගන්න පුළුවන්. ඔයා මේ ඕ ලෙවල් සහතිකේ යවන්න ඔයාට අමතක වුණොත් හරි බැරි වුණොත් හරි ඔයා ඉල්ලපු ඒ කෝස් වලට ඔයාව සලකා බලන්නේ ඕ ලෙවල් ප්‍රතිඵල එයාලට තහවුරු කරගන්න බැරි නිසා.
ඊළඟට මේ කියපු කාරණා ටික සියලුම අයදුම් කරුවන්ට පොදු කාරණා මේ පහම හැමදේනම ලෑස්ති කරගන්න ඕනේ ඊළඟට හයිවිනි එක අවශ්‍ය වෙන්නේ ඔයාගේ නමේ මොනවා හරි වෙනසක් තියෙනවා නම් ඔයාගේ උසස් පෙළ විභාග සහතිකයේ නම සහ ඔය ඇප්ලිකේෂන් එකට දාන නමේ යම්කිසි වෙනසක් එක අකුරක හරි වෙනසක් තියෙනවා නම් ඒකට දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්න ඕනේ මේ නම් දෙකෙන්ම කියවෙන්නේ එකම පුද්ගලයා කියලා. ඉතින් ඒක ලියන හැටි දිවුරුම් ප්‍රකාශ දෙන පුද්ගලයා දන්නවා. ඒක ලබා ගන්න ඕනේ සාමදාන විනිශ්චයකාරයෙක්ගෙන්. එයාලා දන්නවා කොහොමද ඒක ලියන්නේ කියලා. ඉතින් ඔයාගේ නමේ වෙනසක් තියෙනවා නම් දැම්ම ගිහිල්ලා සාමදාන විනිශ්චයකාරයෙක් හම්බෙලා මේ දිවුරුම් ප්‍රකාශය ගන්න නමේ වෙනසක් තියෙනවා කියලා. එතකොට මේ නම් දෙකම මේ දිවුරුම් ප්‍රකාශයේ ලියන්න ඕනේ. මේ නම් දෙකෙන්ම හැඳින්වෙන්නේ එක පුද්ගලයෙක් කියලා. එතකොට හයි වෙන එක අවශ්‍ය වෙන්නේ නමේ වෙනසක් තියෙන අයට විතරයි. බලමු ඊළඟට මොනවද ඕන කියලා. හත්වෙනියට ඕනේ වෙනවා පාසල් හැර යාමි සහතිකයේ මුල් පිටවක් එහෙම නැත්නම් ශිෂ්‍ය කාර්ය දර්ශකය. ওই නම් දෙකෙන්ම හඳුන්වන්නේ එකක්. ඉතින් ওই ડોකියුමන්ට් එකේ ඔරිජිනල් එක ඔයා යොමු කරන්න ඕනේ. UGC ඇප්ලිකේෂන් එකත් එක්ක පෝස්ට් කරලා යවන්න ඕනේ. මේක යවන්න ඕනේ පෞද්ගලික අයදුම් කරුවන් තමයි මේ හත්වෙනියට ඉල්ලලා තියෙන ශිෂ්‍ය කාර්ය දර්ශකය. යවන්න ඕනේ ඊළඟට අටවෙනි එක ග්‍රාම නිලධාරී සහතිකය. ඒකට කියන DS 4 ආකෘතිය කියලා. මේක ග්‍රාම නිලධාරියගෙන් ඉල්ලුවොත් ඔයාට එතනින් ලබා ගන්න පුළුවන්. මේකත් යවන්න ඕනේ පෞද්ගලික අයදුම් කරුවන්. මේ 7 සහ 8 කියන දෙකම දෙකේම මුල් පිටපත් තමයි ඔයා UGC එකට යොමු කරන්න ඕනේ. ඇප්ලිකේෂන් එක පෝස්ට් කරද්දී යොමු කරන්න ඕනේ. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මොනවද දැන් මේකට අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් සහ අවශ්‍ය කරන විස්තර කියලා. මේ විස්තර ටික තියෙනවා නම් ඔයාලට ඇප්ලිකේෂන් එක පහසුවෙන් සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම එහෙ දුවන්නේ නැතුව. ඒ වගේම මේවට අමතරව ඔයා අයදුම් කරන බලාපොරොත්තු වෙන පාඨමාලා ලිස්ට් එකක් වෙනම කොලේක ලියලා තියාගන්න පිළිවෙලට. අන්න ඒක බලාගෙන ඔයාලට එතකොට ලේසියෙන්ම ඇප්ලිකේෂන් එකට ඒක එන්ටර් කරගන්න පුළුවන්. මතකතු ඒ වගේ යුනිකෝඩ් එක දීලා තියෙනවා කැම්පස් අත්පොතේ UGC අත්පොතේ 143 පිටුවේ ඉඳන්. අන්න ඒ විස්තරය බලලා ඒ කෝස් එකට අදාළ යුනිකෝඩ් එකත් ළඟින්ම ලියා ගන්න. එතකොට ඒක චෙක් කරගන්න පුළුවන් ඔයාලට ලේසියෙන්. ඉතින් අපි මේ විස්තර වලට අමතරව ඇප්ලිකේෂන් එක දාන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ ගේනවා. අපි දැනටමත් වීඩියෝ එකක් අරන් අවිලා තියෙන්නේ UGC එකේ කොහොමද use account එකක් හදන්න කියලා. ඒ වීඩියෝ එක බලලා තියාගන්න. එතකොට ඔයාලට පහසුවෙන් අයදුම් කරන්න පුළුවන්. ඊට අමතරව ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිය සහ මේක පෝස්ට් කරන විදිය ගැනත් අපි වීඩියෝ ගේනනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.